ණිය විසි හත දත්ත නිිරූපනය හා අර්ථකතනය විසි හත එක අභ්‍යාසි කරන්නේ යන්නේ. වරුන්ත පත්‍ර සටහනක් දක්වන්න කියලා තියෙනවා. මේකේ පලවෙනි ඉලක්කන් රුන්තේ තීරුෙලියන්නේ අගේ ඉලක්කම තමයි පත්‍ර තීරුවෙලියන්නේ. එන මෙතර දොලහ තියනවා. හිලාට. තරේ ත් හතර යන දොහ ති දාතර තියවා දස පාලව තියවා ධාතුන තියනවා දොලාහි ද දාසේ දක්ක අපිට ලියන්න වෙනවා දොහා ධාතුන ධාතර පාලව දසය දොළහ කිය අක්තියනොද දොළහකයන් එකසිය සය විශ්සකෝමද ලියන්නේ දොළහා මෙහෙ දයනවා බින්දුව මෙතර ලියනවා. ඒන්න එක සිය විස් ඉලා එකසිය විසි ගණන් තව තියෙනවා ද වූ මෙත එකක් තියෙනවා හරි කසිය විසිනාවය ඒක ලියන්නෙත් මෙතන මේ ආරෝණ පිළිවට ලියන්්ඩෝනයකැන් කුඩාය එකන් දල් ලොක එකකට මේකහෙම ලියේලා තියවා එකසිය විස්ස කුඩයි ඊළඟට කසිය විසිනාවේ ලෑඩකසිය තිස් ගලම් බැලුවොත් එකසිිය තිස් දෙක තියෙනවා මෙතන එකසිය තිස් අතර තියෙනවා. මුලිංගලියන්නේ අඩු එකසිියතිස් එක දෙක තමයි ලියන්නේ කසියතිස් දෙක තමක කියවෙන්නේ. එක සිතිදරකෝමදලියන්නේ දහතුන මෙහෙනි මේ පෙලියම හතර ඊලංඟට ලියනවා. මේසිියතිසිියතිස් අතර ධාතුන මේ හතර මෙිහි. හරි කස්ථානය විතරහි මේ පැත්තිලියන්නේ එක සිියතිස් ගන්තාව තිය වාද නෑන ඉලාන්නට බන එක සියා අතලිස් ගනා. එක අතරිස් පහේවාම දෙකක් තියෙන්නේ කොහම දෙකසිය හතරිස් පහේවා දෙකක් ලියන්නේ පහේඉලක්කන් දෙකක් ලියනෝ මේ එකසිය අහතරිස් පාක් එක එකසි අතරිස් පාක් මේ අනික් එකසිය හතරිස් පහ පහහිලක්කන් දෙක් ලියනවා එකසිය පනස් ගනන් එකසිය පනස් අයි තියනවා එකසිය පනස් අට තියනවා අඩු මේ එක මුලින් මලියන ආරෝණනි පිලිවල්ට එකසිය පනස් හයලියන්නේ හයදානවා ගැසිය පනස් අටලියන්න අටදානවා හට ගන්න දෙකත් එකසි හට දෙක එකසි හට හතරයි එකසි හට දෙක ලියන්න මෙතර දෙක දාන එකසි හටහතර ලියන්න මෙතන අතරදානවා. මේ විදියට වරුන්ත පත්‍ර සටහන ඇඳල දක්වන්න පුළුවන් මේ වගේ වගේ අතුර කියල එකක් ලියනවා යටින් යතුර කියල ලියට තිත් දෙකක් දාලා යතුර ලියන්න ෝනි කැමතිීලක්වමත් තෝරගන්නුම එකසි හට දෙක තෝර ගන්නවා. එකසිය හට දෙකේ දා සේ ඉරෙන්ම හතියෙන්නේ. සේ ීවයි රක්ජ යහුවා දෙක මෙහෙනෙ තියෙන දෙක මෙහෙදානවා යනු එක සිය හැට දෙක යන්නයි කියලලියනවා පුෘන්තපත්‍ර සටහනක් ඇන්ඳහාම මේ විදියට යතුර කියල එකක් අනිවාරය මලියන්න ෝනී දාසේරක් දෙක යනු එක සියහැට දෙක යන්නයි දෙවැනි ප්‍රශ්නයටරක් ගුවන් මගීන් තිහකගේ ගමන්මල් වල ස්කන් දෙක් ිලෝග්‍රෑම් වලින් අපට දීලා තියෙනවා න්ත පත්‍ර සටාන කද ඉඩි කෙනවා මේක උරුන්තේ විදියට පලවෙනි ලක්කම තමයි සඳහන් කරන්නේ පත්‍රයේ විදියට කස්ටානි ලක්කම බින්දුුව ඒව තියෙනවනි එම් බින්දුවදානෝ මුලින්ම බිදුවයි නවේ බින්දුව මෙතන නව මෙත බිදුවේ එච්චර මයි තියෙන්නේ වෙන න ෑනි එන එච්චරයි ලියන්නේ. ඉලාට කේවකීයක් තියෙනවද කියලා බලන්න මෙතන එක එකක් තියෙන මෙතන එක එකක් තියෙනවා මෙතන එකක් තියනවා මෙතන තියෙන. තියද කිය බලන්න වෙන නෑ මේ ලකුණු කගත්තේවා ආරෝහුණ පිළිවල්ට ලියන්ඩෝනි මුලිම දහය එකයි බින්දුව ඉලාට තිය කියද කොළහනෑ ඉලාට දොලහනි තියෙන්නේ එක මෙතන දෙ මෙත දෙ ඉළඟ පෙලිරියනෝ දෙක ඉලාට් කියද තියෙන්නේ පහලව තියෙනවා. මෙතන පහමිතන හිලාට වෙන තියනෙ දහනාවය ධහත තියනවා ධාත එක මෙතන හතා මෙතන දානුව දානව නවය එක මෙතන ඔන්න එකේවයිවරයි ඉලාට බලන්න දෙකේ විසි ගනන් විසිාව තියවි ය මෙවි යවි යවා මෙතයි විසි අතර තියවා මේ පෙිය ගත්තොත් විසි අට විසිතුන විසියක විසි පහ විසිහත විසිහාය විසිගනන්තුම ගොඩක් තියෙන්න්නේ සේරම වගේ විසිගනා මුලින්ම බිඳුවන තියෙන්නේ විස්සේවා දෙකක් තියෙනවා බලන්න මේ පෙලිය එකක් තියනවා දෙවැනි පේලියේ විසේවනෑ තුන්ගනි පෙළිය එකක් තියනවා. විස්සේවද දෙක බිඳු දෙකක් විිදර ලියන දෙකයි බිදුව කියන විස්ස යමත් දෙකයි බිඳුව කියෙන යමත් විස්ස ඊලාට විසය කේව තියනොද කියර බලන්න මේ පෙලි එකක් තියනවා විසි කේවා ඊළග පේලියත් එකක් තියෙන තුට විසිය කේව දෙකයි තුන්ගනි පෙලිී නෑ එක දෙකක් ලියනවා ලාටගත්තොත් විසි දෙකේවා පලවෙනි පේලිය එකක් තියෙනවා දෙවැනි පේලිය නෑ තුනි පේලියෙත් නෑ විසි දෙකේ එකයි එනම් දෙක දෙකක් න එක දෙකක් විසි දෙකේ එකදකම් මෙතන එකක මෙතන තුළරට විසි දෙක. තුනේව බලන්න පලවෙනි පේලි විසි තුනේවනෑ දෙවන් පේලිය මෙතන එකක් තියෙනවා තුවැනි පේලයේ නෑ හෙන විසි තුනේව එකයි පලාඩ විසිහතරය බලන්න පලවෙනි පේලි විසිහතරය එකක් තියෙනවා. දෙනි ප එකක්වොත් නෑ තුන පේලියක් තියෙන එකකැන විසි අතරයෝ දෙකක් තියනවා එන තරයෝ දෙකක් දානුව. පේලියට මදි වුණුත්ලියන් ඊළඟ පෙලි අපි පටන් ගන්නවා තුන දාන්නේ නැතුව දෙකේ පේලියක් තවයි අන්ඩ පුළුවන් විසි පහේවා පලවෙනි පේලිය විසි පහේව නෑ දෙවැනි පේලියේ මෙතර එකක් තියෙනවා පෙ එකක් තියන වෙන නෑන හොඳට බලන්න එකකොට බිසි පහේව දෙයි පරනුත්තේම අය මකර ලියන් වෙනවා විසි හඒවා දෙවනි පෙළිය එකක් තියෙනවා තුවැනි පෙළී තාව එකක් තියෙනවා තොර දෙකයි තියෙන්නේ විිසි හඒවා දෙයි විසි හත බලමු මෙතන එකයි මෙතරයි දෙකයි දෙකයි තියන්නේ ලාට විසි අතේවා එකයි දෙ තුන විසි අටයෝ තුනක් තියනවා ඉද බදිනන් තාපේලියක ලියමු ට විසිනාවේවා එකයි දෙයි තුනයි හතරක් තියනවා තමයි ඔ තේවට පියන්නේ දැම ඔන්න තුන දාගන්නවා තිේවා මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියනවා දපට මගරු නම් ඒ කපල නැතුව ඉතිරිරලා තියනොන විර පාග අන්ඩෝන එකක මයි තිරෙනවනන් මගැරුණ ගන පුුවන් බලන්න දහාට අපිට මැගැරිලා තියෙනවා නම් දහට තියෙන්දෝන මෙතන නවට කලිං. හරිර බලාලන්න කියන මගෑරෙන්ණින් නැහැ. දම්බලන්න තියක් තියෙනවත් කියලා ගනන් කරලා. තියක් තියෙනවන හරියට ලියලා තියෙන එකයි දෙකයි තුනයි හතරයි පහයි හායි හතයි අටයි නවේ දාහය එකකොළායි දොලායි ඉධාතුනයි ධාතරයි පහලවයි දාසේ දාහතයි දාහටයි ධනවේ විස්සයි විසියකයි දෙකයි විස්තුන සි අතරයි. විසි පහයි විසිායි විසි අතයි විසිට විසිනව තියහායි එන ඔන්න උන්ත ප්‍ර සටන් හරියට පි ලිවා මීද කපාක් නයන්න්න මගැනුත් එක අපපොල්ලියන්ඩුවන යතුර කැමති සංඛ්‍යාවක් තෝරාගෙන යතුරලිය අන්නෝනී විසි එක තෝරාගම දෙක මේ පැත්තේ එක මේ පැත්තේ දෙක ඉරක් එක යනු විසි එක යන්නයි කියලලියන්න පුළුවන්. තුවැනි ප්‍රශ්නයට යනවා ඒක් තියන දසම සංඛයාටිකක් දසම සංක්‍යාවල දසමස්ථනේ පැත්තෙ පුර්ණ සංඛාව මේ පැතිත් තමයි දාන්නේ කිය නද දශස්ථාන පටන්ගන තියනෙන හතරයි දශම් වලින් දන්නන්නේ තියෙන්නේ. එන හතරයින්නාවි පටන්ගමු පුරණ සංකඛයා හතරයි විදර දාගන්නවා හතරයි දශම ගානන් ලකම කරමු. පලවෙනි පේලිය එකක් තියෙනවා තායකක් තියෙනවා දෙවනි පේලියෙන් නැහැ තුෙන් පෙලිියක් තියන ච්චරයි හතරයිදසම. රදසම තුනේව තුනක් තියනන්නේ තකොට එකක් මේ විදිිදිර ලියනවා අතරයිදසම තු තුනක් තියනවාන තුොට දසමදර තුනක්ලියගන්න තුර හතරදසම තුන අතරදස අතරදස ල පහදාල පහේව ලියනවා පහයි දසම ගනා මේක තියනව මෙතන මේ ලියපුුව කපමුකෝ පායි දසම හත තියනවා ාතිය පහිදස තිය පායිදසම හත මෙච්චරයි තියෙන්නේ ආරෝන පිළිවල්ටලියන්ඩෝනි පාහිදසම ගණන් වලින් කුඩාම එක මොකද්ද තිබුණු පයිදසම දෙක තියෙනවා එන එක ලියනවා මුලින්ම ඉන්නට තියෙනෙ පාහි දස්සම හතර ලා ගන්නවා ඉලා තිය කියද පදස පහ ඒක ලියනවා ඉලාන් තියන්නේ පදස හයනෑ පදසම හතව එකක් තියෙනවා මෙතත් පාදසම හතව එකක් තියෙනවා ඉට පාදසුම අටට තියවා පදසමට අත්කම මෙත නිතතිරලා තියනෙන එකකස් ලියනවා ඉට හයදාගණ්ඩ වෙනවා හඒවා ඉරිගාගනයක් හය රිකවක් වගෙන් කුඩාම එකමකක්ද හයදසම් බිඳුව තියෙනවා එනම් බිදුවදාණ්ඩුවුණ ට හයදස එක තියෙනවා හයදස එකේ කිය තියනොද ක බලන්න එකයි තියෙන්නේ ල හයදසුම දෙකේෝ බලන්නෝන එකක් තියනවා එක දානවා ඉට හයදසම් පහේවා මෙතන එකයි හයදසු පහේවා දෙකක් තියනවා. හයදසම හයෝ තියනෝදති කියලා බලන්න නැහැ ඊලාන්ට හයදසුම හතයෝ බලන්න ඕනි හයදසුම හතයෝ බලන්න මෙතර එකක් තියෙනවා මෙතර දෙකක් තියනවා මෙතර තුනක් තියෙන හතය තුනක්දන්න වෝ නතිකොට හයදසම අටේ ඔ බලන්න එතකොට මෙ එකක් තිය එච්චරයි යන හයදසම නවේවා මෙතර එකක් තියවා මෙතන ආයකක් තියනවා. එරට හතයි දසම ගනම් බලමු ඉතිරිවා තියන සේරම හතයි දසම ගණන්නේ හතයි දසම එකේ වකක් තියනෙනවා බින්දේවා නෑ න්නේද ස එකව කක් තියවා හතයිදසම දෙකේවා එකත් තියෙනවා හතදසම තුනේවා මෙතන එකයි තබ හසම තුනේ තියනක කිය මතනත්තාවක එකත්තිය තයි දසම හතරණය පහන හයනෑ හතතින්නේයි හතයි දෙසම හතේෝ දෙකක් තියනවා හතේෝ දෙගත්දානවා අටේවා මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි අටේය වතු නක් තියන හතයිදස අටයවතුනක් තියනෙ ද අටේ වතු නක්දදා ගන්න මන මෙතර කියයක්ක් ති නවා දෙකයි දෙකයි තුනයි හතරයි පහයි හයි හතයි අටයි නවයි දායි දායි පෙලි තුනක් කියන්නේ තියක්න මෙතරත් තියක්ක්ති නොද ගනක් කෙල බලන්න එක දෙකයි තුනයි හතරයි පාහයි හයයි හතයි අටයි නවයි දහයයි දකලයි දොයි ධතුනයි ධාතරයි පහලවයි දසයයි දාහතයි දාහටයි දානවයි විශසයි සිය එකකයි විස් දෙකයි විස්තුනයි විසි අතරයි විසිපයි විසි අයි සි අතයි විසි අටයි විශ්නයි තිය තියක්ම තියෙනවාන එනම් හරි දයි අතුර ලිය ඕනනි කැම තිලක්කමක් තෝරගනය අතුරලියනවා අපි පායිදශම දෙක තෝර ගමු. පහහිරක් දෙක යනු පහයිදශම දෙකවේ නැත්තන් පායිදශම දෙක යන්නයි. කියලා යතුර ලියා ගන්නවා මෙන්න වූර්ත පත්ව සටා යැන්ද. ප්‍රශටිකක් අහතිනවා. කොප්පමන කොමඩු ගෙඩි ගණනක් විකිනීමට තිබේද මේ ලක්කන්ටි ගණන් කරන්න හරි අපිටාවේ තිහත් කියලා. එම් කොටි ගඩි තියක් තමයි විකුණන්න තියෙන්නේ වැඩිම ස්කන්දේ සයිත කොමටි ග ස්කන්දය කියද යටටම තියන එකනේ වැඩි මේක මේකන එනම් හතයි දශමටයි කේද කිිලෝගෑම් අඩුම ස්කන්දය සයිත කොමිටි ගඩියේ ස්කන්දේ කියද අඩුම එක මෙතන තියෙන්නේ එම් හතරයි දශම තුන හතරයි දර්ශම තුයි කිිලෝගෑම්